වෛරසය ආසාදනය වෙච්ච මලකුණක් ආදාහනය කරගන්න බැරි ආණ්ඩුවක් ඡන්දෙට පෙර පාස්කුපාහාරය සිදු වුණාට පස්සේ කිව්වේ මොකද්ද? මද්රසා පාසල් පිළිබඳව තීරණයක් ගන්නෝ, ශරියා නීතිය පිළිබඳව තීරණයක් ගන්නෝ, හලාල් පිළිබඳව නීතිය තීරණයක් ගන්නෝ, මුස්ලිම් විවාහ නීතිය පිළිබඳව තීරණයක් ගන්නෝ, මුස්ලිම් ළමා විවාහ කර ගැනීම පිළිබඳව තීරණයක් ගන්නෝ කියලා කිව්වා. එතකොට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේවා ඇතුළත් කරයිද කියලා විශාල ප්‍රශ්නාර්ථයක්. ඒක නිසා මලකුණෙන් වැළලෙන්න හදන ආණ්ඩුවට අපි කියනවා මහ සංඝරත්නය තවදුරටත් පාරට බස්සන්න එපා. එක රටක් එක නීතියක් ක්‍රියාවට නංවන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 69 ලක්ෂයක ජනවරමක් ලබා දුන්නා. ඒ 69 ලක්ෂ ජනවරමට පයින් ගහලා අන්තවාදීන්ගේ මනදොල පිරවන්න කටයුතු කරනවා නම් මහ සංඝරත්නය තවදුරටත් පාරට බැහැලා අරගෙන කරන්න සූදානම්. ඒක ආණ්ඩු විරෝධී රැල්ලක් බවට පත් කරගන්න එපාය කියලා අපි ආණ්ඩුවට කියනවා. ඒ වගේම අපි මේ වෙලාව මතක් කරනවා දැන් උද්ඝෝෂණය කරන බොහෝ තැන්වල කියනවා අපේ මුස්ලිම් මන්ත්‍රීවරු 20ට ඡන්ද දුන්නේ මේ ආණ්ඩුවෙන් මුස්ලිම් මළමිනි භූමි දානය කරන්න කියලා. ඒක නිසා විලි ලැජ්ජාවක් නැතුව රෙදි ඇඳ අපි ආණ්ඩුවෙන් අහන රෙදි ඇඳගෙනද මේ රිචාඩ් බදූදින්ගේ ඒ වගේම හකින්ගේ මන්ත්‍රීවරු අරගෙන විශ්ව සම්මත කරගත්තේ රෙදි ඇදගෙනද කියලා අහනවා. අද රෙද්ද පල්ලෙන් බේරෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබතුමාගේ මෙරටේ මිනිස්සු බලාපොරොත්තු වෙන රුසියාවේ පුටින් කෙනෙක්. හැබැයි අද වෙනකොට මෛත්‍රීපාල සිරිසේනගේ හිටන්ටත් වඩා හපන් කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒක නිසා මේ රටේ එක නීතියක් එක රටක් බවට පරිවර්තනය කිරීමේ බාහිර දූර වගකීම ඔබතුමාට පැවරලා තිබෙනවා. ඔබතුමා පිළිබඳව තවමත් අල්ම මාත්‍රයක හරි විශ්වාසයක් අපිට තිබෙනවා. ඉදිරි දින කීපය ඇතුළත ඒ විශ්වාසය පළුදු වුණොතින් අනිවාර්ය වශයෙන්ම අපි සංවිධානය වෙලා මේ රටේ ආණ්ඩු විරෝධී රැල්ලක් රට තුළ නිර්මාණය කරනවා කියන එක අනතුරු ඇඟවීමක් හැටියට අපි ආණ්ඩුවට මතක් කරන්නට ඕන.